ඒසි ඕනෑම ATM එකට යන්න සතිපතා රුපියල් ලක්ෂයක් දිනා ගන්න. ලංකපේ මෙඩිකල් වලට වගා කරන කාන්සා වලට එක ගහක් වගා කරගන්න ඕනේ වර්ග මීටර එකමාරක් වගේ ප්‍රමාණයක්. හරි. එතකොට හෙම් ශාකය වර්ග මීටර එකමාරක අපිට පුළුවන් පැල 30ක් විතර හදන්න. සෑහෙන්න තියෙනවා. මොකද මේ ගහ උසට යන. ඔව්. චතුර. එතන කොහෙද මේක දැන් ලංකාවේ ඕන පසක වවන්න පුළුවන්ද? නෑ මම ඔයාලට කියන්නම් මේක පොඩ්ඩක් මේකේ අවශ්‍ය දේවල්. ඔව්. මේක සොයිල් එක තියෙන උන pH 6 and 7 slightly acidic with neutral වෙන්න ඕනේ මේ මේ සොයිල් එක. එතකොට ටෙම්පරේචර් එක 15 to 20 සෙල්සියස්. එතකොට මේක හියුමිඩිටි එක 40 to 60%. 12 hours light 12 hours dark තියෙන උන ෆ්ලවරින් වලට. ඒ කියන්නේ ඒකේ අර ඒ ෆ්ලවර් එකේ තමයි මේ එක්ස්ට්‍රැක්ට් මේක තියෙන්නේ. එතකොට මේ ගොඩක් මේ රටවල් වල සීත රටවල් මේවා. මේගොල්ලන්ට 12 hours heat මේ 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 සන් එකක් නැති රටවල්. ඒ හින්දා තමයි සවුත් ඊස් ඒෂියා වල මේක දැන් පටන් අරගෙන මේක මේ පෙන්නන මේ මේක ඉස්සරහට බූම් වෙන හේතුව තමයි මේ weather conditions. හරිද? ඒ හින්දා තමයි ඒගොල්ලන්ට මේ රටවල් ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙන්නේ. ඒ හේතුව හින්දා මේ පැත්ත ගැන ඒෂියා වලට. මොකද අපේ තියෙනවා මේ weather එක. ඒකයි. එතකොට මේක මේ මේ weather එකත් එක්ක මේ රටේ තියෙන මේ දේශගුණයේ අපිට ලැබී සබා ධර්මයෙන් දීලා තියෙන දේවල් අපි පාවිච්චි කරපු නැති හින්දා තමයි අද 91 බිලියන් US අපි ණය වෙලා ඉන්නේ ලෝකෙට. මේකේ තියෙන දේවල් පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා තමයි. ඒක තමයි මේ තමයි දැත්ත තත්ත්වය. දැන් ලංකාව තුල කංශා කියන්නේ අන්තරාදායක මද්‍රව්‍යයක්නේ. එතකොට ඔය අපනායන පිට රටින් එන අයට ඒක අන්තරාදායක මද්‍රව්‍යයක් නෙමෙයි. ඒක වැලියුබල් මෙඩිකේෂන්. අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ ප්‍රතිපත්ති වලට අනුව අපේ රටේ පනත් වලට අනුව කැනබිස් ඉස් ඒ ඩේන්ජරස් ඩ්‍රග්. හැබැයි ඒක දියුණු රටව අපි නොදියුණු රටක් නේ. තුන්වෙනි ලෝකේ නොදියුණු රටක්. ඕ දියුණු වෙන්න පවතින රටක් කියලා. තාම දියුණු වෙමින් පවතිනවා කියන්නේ ඉතින් නොදියුණු තමයි. එතකොට ලෝකේ දියුණු හැමතැනම කියනවනේ එන කමන්නේ. ලෝකේ දියුණුම රටවල් කියනවා මේක ඩේන්ජරස් ඩ්‍රග් එකක් නෙමෙයි. මෙඩිකේෂන්. එතකොට යාලා යාලගේ රටේ මේ මෙඩිකේෂන් එක වගා කරගන්න ඉඩ නැති හන්දා අවුවම දිහන්දා අවුව තියෙන පස හොඳට තියෙන හොඳ මිනිස්සු ඉන්න රටවල් වලට එනවා ඒ බෙහෙත් ටික හදාගෙන යාලට අරන් යන්න. එතකොට ওই බෙහෙත් කුප්පියක් අපේ රටට දැම්මොත් මොකද වෙන්නේ යනගම නරකද? ඔයා කැමති නැද්ද හොඳ බෙහෙත් ටිකක් බොන්න? ওই ෆාමසිටිකල් ඩ්‍රග්ස් වලින් ෆාමසිස් වලින් බෙහෙත්ක් අරන් බොනවට වඩා කැමති නැද්ද ගහකින් බෙහෙත්ක් අරන් බොන්න? අපි හැමදේම කරන්න ඕනේ අපේ මේ භූමියෙන් පිට මිනිස්සු ජීවත් කරවන්න නෙමෙයි. අපි හැමදේම කරන්න ඕනේ අපේ රටේ ගහක් හිටවලා ඒ ගහෙන් ගන්න අමුද්‍රව්‍ය වලින් අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හදා ගැනීමයි අපි කරන්න ඕනේ. එතකොට කවුද කැමති කංශා අක්කරයක් හිටවල ගඩොල් ටිකක් හදාගෙන ගෙයක් හදාගන්න? ඈ හෙම්ප් එක. හෙම් කරනවා නම් හොඳයි. මම කියන්නේ මේ හෙම්ප් එක ඇත්තටම චතුර මම දකින දේ තමයි. මේ කැනබිස් මෙඩිකල් කැනබිස් කියන එක වෙනම දෙයක්. ඒක වෙනම ඖෂධීය මේකක්. නමුත් මම දකින්නේ මේ රට තුල මේ ගොවි ජනතාව මේ දුකේ මේ දුප්පත් ජනතාව ඉන්නවනේ. මේ දුප්පත් ජනතාවට කර්මාන්තයක් බිහිකරන්න මේ රටේ ගොඩ යන්න මේ දරිද්‍රතාවයෙන් ගොඩ යන්න නම් මේ අපි කතා කරන මේ හෙම්ප් එක මේ විශාල ගස් මේවා වගා කරලා අපි ඉන්ඩස්ට්‍රි එකක් බිහි කරන්න ඕන රටේ. අපිට හැමදාම චතුර අපි මම දේශපාලක හැටියට මේක කියනවා බිලියන 91ක් දැන් වෙනකොට ණයයි ඩොලර් බිලියන 91ක් චතුර අපි ගෙවන්නේ අවුරුද්දට ඩොලර් බිලියන 3යි මේ ණය නැවත අවුරුදු 10න් ගෙවන්න පුළුවන් අපිට ඩොලර් බිලියන 30යි ණය. නමුත් තව අවුරුදු 10ක් යනකොට අපි දන්නවද අපිට ණය ගන්න නැතුව ඉඳී කියලා අපි ආයෙත් තව දවසට රුපියල් බිලියන එකක් ණය වෙනවා දවසකට. එහෙමනම් චතුර අපි තරම් අවුරුදු 30ක් යනවා අපි නිකන් ගත්තොත් ඩොලර් බිලියන 91 ගෙවන්න. එහෙමනම් අපේ පරම්පරාවල් කීයක් උපදින්න ඉන්න සෑම දරුවෙක්ම මේ රටේ ණයකාරේ. මේ ඔළුවේට ණය බරක් තියාගෙන දරුවෙක් උපදින්නේ මේ රටේ. කවද්ද අපි මේ ණය බරෙන් නිදහස් වෙන්නේ? කවදද මේ රට ගොඩ දාන්නේ? අපිට තියෙන ප්‍රශ්නය චතුර අපි තාම ජීවත් වෙන්නේ 1800 ගණන් වල පනත් යට. අපි මේ කංශ වගා කරන්න කියන්නේ බොණ්ඩ විතරක් නෙමෙයි. හරි. අපි මේ වගේ රෙදි මහ ගන්න. එතකොට අපිට පිට රටින් කියන සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. මට මේ ළඟදී මොකක් මේ කටුනායක ෆැක්ටරි එකෙන් කතා කරලා කිව්වා යාලා අවුරුද්දකට නූල් මිලියන ඩොලර් මිලියන මෙච්චරක් නූල් ගේනවා කියලා. එයාලා අහනවා කොහොමද අපි මේ නූල් ටික ලංකාවේ හදාගන්නේ කියලා. ලංකාවේ කිසිම රෙදි මහන ආයතනයක් ලංකාවේ නූල් හදාගන්නේ නැහැ. අපිට පෙහෙකම් තියෙනවා ගම්මාන ගන්න. හැබැයි චීනයෙන් නූල් ගෙනල්ලා ඉන්දියාවේ නූල් ගෙනල්ලා තමයි පෙහෙකම් වල කරලා ශ්‍රී ලංකන් රෙදි කියලා අපි මාකට් එකට දානවා. ලැජ්ජාවේ නේ. හරි. එහෙමද රටක් දියුණු වෙන්නේ? රටක් දියුණු වෙන්න නම් ඒ භාණ්ඩේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හරි රටේ භූමියේ හදලා ඒකෙන් තමයි ගන්න ඕනේ. එතකොට තමයි අපිට මම නම් ලැජ්ජ නැතුව කමිසයක් නැදන්නවා චතුර. මේක හදලා තියෙන්නේ හෙම්ප් වලින්. මේක හදලා තියෙන්නේ කංශා වලින් හන්දා. මම ලැජ්ජ නැතුව කමිසයක් නැදන්නවා. ඔය ටයි එකවත් මේ ටයි එකවත් ඔය කෝට් එකවත් මේ කෝට් එකවත් හදලා නැහැ. ඔබ හදලා තියෙන්නේ සින්තටික් මැටීරියල් වලින්. કૃත්‍රිම ද්‍රව්‍ය වලින්. કૃත්‍රිම ද්‍රව්‍ය නිෂ්පාදනය නිසා ලෝකේ පරිසරය විනාශ වෙනවා. අන්න ඒ විනාශ වෙන පරිසරය නැති කරන්න කංශා ඉතා හොඳයි කියලා තියෙනවා. ඔක්සිජන්. හයිස්ට් ඔක්සිජන් අර කාබන් ඩයොක්සයිඩ්
global warming මේ සියලු දේවල් දැන් ඩී පෙර මහත්මයා ඔබතුමාලා මේකේ දැන් ආයෝජනකෙක් විදිහට ආවෝතින් ආයෝජක මනසින් බලනවා නම් එතකොට මේ කටයුතු වලදී සාමාන්‍යයෙන් රජයේ තියෙන වැඩපිළිවෙල අනිකු දැන් ඔබතුමාලට එක්ස්පීරියන්ස් තියෙනවනේ මේ ගෙවිච්ච අවුරුදු 40කට වැඩි කාලයක් ඔබතුමාලා මේ ව්‍යාපාර ශේෂ්ත්‍රෙ ඉන්න කට්ටිය මේවා ඔය විදිහට කරගෙන යන්න පුළුවන් ඒ අවශ්‍ය කරන නීති සැකසීලා තියෙනවද ඒ කියන්නේ ඉස්සරහට උනත් ඒ වෙනුවෙන් පුළුවන් වෙයි කියලා හිතනවද නිකන් මෙහෙම කරන්න මේ කිව්වා මේක පිටරට කට්ටියට විතරයි මෙහෙ කරන්න පුළුවන් කියලා එහෙම නෙමෙයි ලංකාවේ අයටත් මම හිතන්නේ හොඳ දැනට දැනුමක් තියෙන extraction technology එක ලංකාවේ දැන් දැනට සෑහෙන දියුණු වුණා. ඉතින් දියුණු වෙලා ඕනම දේ දැන් perfumery වලට ගිහිල්ලා තියෙනවා. මේ තාක්ෂණයත් තාක්ෂණය දියුණු වෙනවා. හැම දෙයකම තාක්ෂණය දියුණු වෙනවා. අපිට රටින් මෙහෙනවා නම් අපේ තාක්ෂණය දැන් හුඟක් දැනට දියුණු වෙගෙන යනවා අපේ අයට. දැන් අලුතෙන් අපි පටන් ගන්න දවස්වල එක්කෙනයි දෙන්නයි හිටියේ. දැන් 20 30ක් extraction කරනවා ලංකාවේ. ඉතින් ඒකෙන්ද extraction වලට යන්න ඒ technology එක. ඒ isolate කරන එක. ඒකේ තියෙන active ingredients හැම එකකම. දැන් ගොටුකොළ වල තියෙන active ingredients extract කරන companies තියෙනවාද ලංකාවේ? isolate කරන. ගම්මිරිස් වල තියෙන piperine extract කරන. ඒ වගේ අපිට ගෙනත් දුන්නොත් මේ ශාකය. මේ ශාකයේ තියෙන medical purposes වලට හරියන දේවල් extract කරන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.